පසක් භෝගයක උපරිම අස්වැන්නක් සඳහා සෑම විටම උපරිම වශයෙන් යෝග්‍ය වන්නේ නැහැ. වර්ෂාපතනය වගේම පසුගිය කන්නවල වගා කරනු ලැබූ භෝගවලින් පෝෂක ඉවත්වීම නිසා පසක ආම්ලිකතාවය වෙනස් වන්නට පුළුවන් අතර පෝෂකත්වයත් හීනවන්නට පුළුවන්. එසේම අනවශ්‍ය ආකාරයට දිගින් දිගටම රසායනික කාබනික පොහොර වර්ග එකතු කිරීම නිසා පසේ පෝෂක එකතු වීමක් සහ පසක ආම්ලිකතාවයේ වෙනස්වීමක් සිදුවන්නට පුළුවන්. සාර්ථක කෘෂිකර්මයක බලාපොරොත්තු වෙන්නේ සාර්ථක අස්වැන්නක්. ඒතර මේ සාර්ථක අස්වැන්නක් ලබා ගැනීම සඳහා අත්‍යවශ්‍යම තිබිය තමයි හොඳ පසක් තියෙන්න ඕන. සාර්වත් පසක් තියෙන්න ඕන, පෝෂකත්වයෙන් සපිරි පසක් තියෙන්න ඕන. එතකොට මේ දීර්ඝකාලීන වගා කරන ගොවි මහත්තුරුන්ට දීර්ඝකාලීන වගාවත් එක්කම පසේ පෝෂක වගාවෙන් අයින් වෙලා යනවා. මේ වගාවෙන් අයින් වෙලා යන පෝෂක නැවත වගාවකට හම්බුනේ නැත්නම් පසේ පෝෂකත්වයේ හීනවීම නිසා අස්වැන්න අඩුවක් වෙන්න පුළුවන්. ගොවි මහත්තුරු අනවශ්‍ය ආකාරයකට පෝෂක එකතු කරන්න ගියොත් මේ අනවශ්‍ය ආකාරයකට පෝෂක එකතු වීම නිසාමත් වගාවේ අස්වැන්න අඩු වෙලා අසාර්ථක අස්වැන්නක් ලබා ගන්න බැරි වෙන්න පුළුවන්. මෙන්න මේ ප්‍රධානම කරුණු නිසා පසක පෝෂකත්වය පිළිබඳ දැනුමක් අරගෙන වගාවක් ආරම්භ කරන එක සාර්ථක වගාවක අත්‍යවශ්‍ය කාරණයක් වෙලා තියෙනවා. වර්තමානයේ වෙනකොට මේ පොහොර භාවිතය අවිධිමත් විදිහට කරන නිසා, විධිමත් ආකාරයකට මේ පොහොර භාවිතය නොවන නිසා අපිට සමහර අවස්ථාවලදී දිගු කාලීනව පොහොර ක්‍රමානුකූලව භාවිත කරන්න නැති අවස්ථා හම්බ වෙනවා. සමහර වෙලාවට වැඩි අනවශ්‍ය ආකාරයට පොහොර භාවිත කරන අවස්ථා හම්බ වෙනවා. මෙන්න මේ දෙක නිසා එකක් අපිට ආර්ථික වශයෙන් හානිදායක වෙනවා, අනිත් එක අපි පරිසරයට හානි වෙනවා. ඒකම වගාවේ අඩුවීමක් වෙනවා. මෙන්න මේ වගාවේ අස්වැන්නේ අඩුවක් හම්බ වෙනවා. ප්‍රශ්නවලට උත්තර හොයන්න අපිට අවශ්‍යතාවයක් තිබුණා. මේ අවශ්‍යතාවය හඳුනාගත්ත කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මූල්‍යමය ආධාර ඇතුව ව්‍යාපෘතියක් දියත් කළා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවි ශ්‍රේෂ්ඨවලටම ගිහිල්ලා පස් සාම්පල් විශ්ලේෂණය කරලා පොහොර නිර්දේශයක් ලබා ගැනීමේ හැකියාව ගැන හොයන්න. එතකොට මේ සඳහා මේ ව්‍යාපෘතිය ආරම්භ වෙලා යනකොට අපිට හම්බ වුණා මෙන්න මේ වගේ පස් විශ්ලේෂණ කට්ටලයක්. මේ පස් විශ්ලේෂණ කට්ටලෙන් පුළුවන් ගොවි ශ්‍රේෂ්ඨයේ ගොවි මහත්මයාගේ පස් සාම්පලයක් අරගෙන මේ පස් සාම්පලය මේ විශ්ලේෂණ කට්ටලේ භාවිත කරලා හොයාගෙන මේ කොච්චර පෝෂක තියෙනවද කියලා ඒ අනුව පොහොර නිර්දේශයක් දෙන්න හැකියාවක් අපිට දියුණු කරගන්න පුළුවන් වුණා. මතුපිට පොහොරක් විදිහට පොහොර භාවිත කිරීමේදී අපිට පස් විශ්ලේෂණය කරලා පොහොර නිර්දේශ කරන්න බෑ. මේ නිසා අපිට කරන්න පුළුවන් පහසුම ක්‍රමයේ තියෙන සාක විශ්ලේෂණයක් කරලා පොහොර භාවිත කරන එක. ඒතර මේ සඳහා ක්‍රමවේදයක් හඳුන්වා දීලා තිබුණ නෑ මේ තාක්කල්. අපිට පුළුවන්කම ලැබුණා සාක විශ්ලේෂණය සඳහා පර්යේෂණ කට්ටලයක් හඳුනා ගන්න. ඒතර මේ කට්ටලේ භාවිත කරලා ශේස්ත්‍රයේ වගාව තියෙන වෙලාවේදී සාකයේ තියෙන පෝෂකත්වය පිළිබඳ අවබෝධයක් ලබාගෙන පොහොර දාන්න ගොවි මහත්තුරුන්ට දැන් හැකියාව ලැබිලා තියෙනවා. පස් පරීක්ෂා කර පොහොර නිර්දේශ කිරීම තුළින් උපරිම අස්වැන්නක් ලබා ගැනීමට මෙන්ම ගොවි ශේෂ්ත්‍රවල පසෙහි පොස්පරස් සහ පොටෑසියම් මූලද්‍රව්‍ය අහිතකර ලෙස එකතු වීම අඩු කිරීමටත් භූගත ජලය දූෂණය වීම සහ වගාව සඳහා යන වියදම විශාල වශයෙන් අවම වීමටත් හේතු වී තිබෙනවා. මේ පර්යේෂණයේදී ඇත්තරම ස්පාංසු සහ ශාක විශ්ලේෂණය මගින් තමයි පොහොර නිර්දේශය කොච්චරක් අපි පොහොර දාන්න ඕනද කියන එක තීරණය වෙන්නේ. ඉතින් මේකෙදී මූලික පර්යේෂණ කටයුතු අපි විපර්යේෂණ හා සංවර්ධන ආයතනයේ පර්යේෂණ ශාස්ත්‍රවල අත්හදා බැලීම් කරා. විශේෂයෙන්ම බතලගොඩ සහ බෝඹුල පර්යේෂණ ආයතනවල එතනදී තමයි ඇත්තටම අපි මේ පාංශු ලක්ෂණ, ඒ කියන්නේ විශේෂයෙන්ම pH, පසේ pH අගය, ඊට පස්සේ පොස්පරස්, පොටෑසියම් මොන ප්‍රමාණවලින් අපි පසට යොදන්න ඕනද කියන එක තීරණය කරගත්තේ. ඒ වගේම ශාක විශ්ලේෂණ කට්ටලවලිනුත් විශේෂයෙන්ම නයිට්‍රජන් පොහොර යෙදීම කොච්චරක් කරන්න ඕනද කියන එක තීරණය කරේ. ඉතින් මේකෙදී මේ කට්ටල වල අගයන් නැත්නම් ඒ දත්ත පදනම් වෙලා තියෙන වර්ණය සහ වර්ණයේ තීව්‍රතාවය අනුව
ඇත්තේ මේ මොන වර්ණයෙන්ද මොන තීව්‍රතාවයෙන්ද කියලා මේ අදාළ අගයත් එක්ක සම්බන්ධීකරණය කිරීම තමයි ඇත්තටම මේ අපේ පරීක්ෂණ කටයුතු වලදී අපි පරීක්ෂණ ආයතනයේදී සිද්ධ කරේ. ඒ අනුව කොච්චරක් පසේ තියෙන pH හරි පොටෑසියම් හරි ඒ පාංශු පෝෂක තත්ත්වය අනුව කොච්චරක් අපි පොහොර දාන්න ඕනද කියන එක තීරණය කරා. පස් පරීක්ෂා කර පොහොර නිර්දේශ කිරීමේ මෙම ක්‍රමවේදය මගින් ඕනෑම කොයි මහතෙකුට වී, බඩිරිඟු හා එළවලු භෝග සඳහා ස්ථානීය පොස්පරස් සහ පොටෑසියම් පොහොර නිර්දේශයක් සහ පාංශු තත්ත්වය පිළිබඳ වාර්තාවක් ලබා ගන්නට පුළුවන්. පස් පරීක්ෂා කරලා පොහොර යොදන එකට විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨයෙන් නැත්තම් ගොවි ජනතාවගෙන් විශාල කැමැත්තක් ඉල්ලුමක් තියෙනවා. මේ හඳුන්ලා දුන්න මේ ක්‍රමවේදය නිසා අපිට ඒ කන්‍ය තුලදී නැත්තම් ඒ අවස්ථාව තුළ ගොවින්ගේ ශ්‍රේෂ්ඨයට ගිහිල්ලා පස් පරීක්ෂා කරලා ඒ අවස්ථාවෙදිම පසේ තියෙන තත්ත්වයත් එක්ක භෝගයට සුදුසු පොහොර නිර්දේශ අපිට ලබා දීමේ හැකියාවක් තියෙනවා. එමගින් විශාල වාසි රාශියක් අත්පත් කරගැනීමේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම නියමිත පොහොර ප්‍රමාණය අවශ්‍ය වෙලාවට අවශ්‍ය පොහොර ප්‍රමාණයම ලබා දීමේ හැකියාව, ඒ වගේම මුදල් ගොවියගෙන් වියදම් වෙන මුදල් ප්‍රමාණය ඉතුරු කරගන්න පුළුවන්කම, ඒ වගේම අනවශ්‍ය පොහොර නැත්නම් අවිධිමත් ගොවීන් යොදන පොහොර ප්‍රමාණය අඩු කරලා අවශ්‍ය නියමිත පොහොර ප්‍රමාණය ලබා දීම මේ වගේ වාසි රසක් මේක තුලින් අපිට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. අපිට හැකියාව තියෙනවා මූලික වශයෙන් පස පරීක්ෂා කරලා අවශ්‍ය පොහොර ප්‍රමාණය කොච්චරද කියලා තීරණය කිරීමත්, ඒ වගේම ශාකයට වයස සති දෙකකට පස්සේ ගියාට පස්සේ ඒ අවස්ථාවේදී ශාකයේ තුල තියෙන පෝෂක තත්ත්වය පිළිබඳ විමසීමක් කරලා පරීක්ෂාවක් කරලා ඒ අවස්ථාවේ තියෙන ශාකයේ පෝෂක අණුව පොහොර යෙදීමත් හැකියාවක් තියෙන මේ කට්ටල දෙක භාවිතා කරලා මේ ශේෂ්ත්‍රය තුල දීමයි. මේ ක්‍රමයේ හඳුන්වා දුන්නාට පස්සේ මේ ඉතාමත්ම සාර්ථක ක්‍රමයක් කියලා හිතෙනවා. මොකද මේ සැරේ අපි පස පරීක්ෂා කරලා ඒ පසට අණුව සාකයට අවශ්‍ය කරන පොහොර ප්‍රමාණය යොදපුවහම අස්වනුත් හොඳ තත්ත්වෙන් තියෙනවා. ඒ වගේම තමයි අපේ මුදල් අපිට ගොඩක් ඉතිරි කරගන්න පුළුවන්. වෙන්දා විශාල මුදලක් වැයෙනවා අක්කරයක් සඳහා පොහොර යොදනකොට. දැන් මේ අවශ්‍ය කරන පොහොර නිර්දේශය භාවිතා කරපුවම අපිට මුදල් ඉතුරු වෙනවා. ඒ වගේම රජයෙන් ලබා දෙන සහනාධාර පොහොර අපිට ඇති මට්ටමක තියෙනවා මේ කුඹුර වලට යොදන්න. ඒ නිසා ගොවි මහත්තයාට කුඹුරෙන්ම පස පරීක්ෂා කරගෙන අපිටම අවශ්‍ය කරන පොහොර නිර්දේශය කුඹුරට යොදා ගන්න මේ අවස්ථාව උදා කර දුන්නොත් ඒක ඉතාමත් වටිනවා කියලා මම මේ අවස්ථාවේදී කියනවා. අපි ශේෂ්ත්‍රයෙන් ගෙනාව ශාකපත්‍ර ශාක විශ්ලේෂණ කට්ටලෙන් අපි බලන්න යන්නේ අපේ ගොවි මහත්තයත් ඉන්නවා. දැන් අපි ගත්ත ශාකයේ නයිට්‍රජන් තියෙනවා. මොකද අපේ සෑම්පල් එක රෝස පාට වුණා. ඒක නිසා අපි මේ කුඹුරට නයිට්‍රජන් පොහොර යොදන්නේ නැහැ මේ අවස්ථාවේ. ආය අපි සතියකින් හෝ දෙකකින් තමයි ආය නයිට්‍රජන් බලලා පොහොර යොදන්නේ. අපි සූදානම් වෙන්නේ පස් පරීක්ෂා කරලා පොහොර නිර්දේශය ලබා ගැනීම සඳහා පස් සෑම්පල්ලා ලබා ගැනීමට තමයි සූදානම් වෙන්නේ. මෙහිදී මුළු ශේෂ්ත්‍රයම නියෝජනය වෙන පරිදි ශේෂ්ත්‍රය ඉහළ පහළ සහ මැද කොටසින් පස් සෑම්පල් ලබා ගන්නවා. ඒක මුළු ශේෂ්ත්‍රයම නියෝජනය වෙන පරිදි තමයි මේ සෑම්පල් එක අපි ලබා ගන්නේ. මේක තමයි අපේ පස් පරීක්ෂා කරන උපකරණය. මේකෙන් අපිට පුළුවනි පසේ තියෙන pH ප්‍රමාණය, එතකොට ෆොස්ෆරස්, පොටෑසියම් බලා ගන්න. ඒ බලලා ඉවර වෙලා අපිට මේකෙන් පුළුවනි පසේ ඒ අඩු වැඩි වෙලා තියෙනවද කියලා බලලා පොහොර නිර්දේශයට අනුව පොහොර යොදා ගන්න වගා කටයුතු කරන්න පෙර අපි දැන් ෆොස්ෆරස්
තියෙනවද කියලා බලලා බලමු. මේ සෑම්පල් එක විනාඩි 10ක් විතර තිබ්බහම මේ සෑම්පල් එක ලා පාටට හුරු නිල් පාටට හැරෙනවා නම් මේකේ ෆොස්ෆරස් තියෙනවා කියලා අපි කියනවා. නමුත් මේ සෑම්පල් එක නිල් පාටට හැරෙන්නේ නැහැ. ඒ කියන්නේ මේකේ ෆොස්ෆරස් අඩුයි. ඒක නිසා අපි පුෂ්කර්ම දෙපාර්තමේන්තුවෙන් දීලා තියෙන පොහොර නිර්දේශය මේ කුඹරට යොදනවා. පොහොර කියන්නේ ඇත්තටම මේ ගහේ වර්ධනයට අවශ්‍ය වෙන පෝෂකයන්. මේ පෝෂකයන් පිටතින් අපිට ලබා දෙන්නට ඕන වෙන්නේ මේ ගස් හැදෙන පරිසරයේදී ඒ අවශ්‍ය තරම් පෝෂකයන් ගස්වලට ලබා ගන්නට නොහැකි තත්ත්වයක් ආවහම තමයි. එතකොට මේකෙදි අපි දැනගන්න ඕන වෙනවා පිටතින් කොච්චරක් ලබා දෙන්න ඕනද කියලා. එහෙමනම් පසෙන් හා පරිසරයෙන් මේ ගස්වලට කොච්චර පෝෂක ලැබෙනවද කියන එක අපිට දැනගන්න අවශ්‍ය වෙනවා. මෙන්න මේ ප්‍රමාණය දැනගන්න ක්‍රමයක් විදිහට තමයි අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හඳුන්වලා දෙන්නේ පස් පරීක්ෂා කළා පොහොරේ දීමේ ක්‍රමය. එතකොට මේ කාර්යයේදී අපි කරන්නේ මේ පර්යේෂණාගාරය කියන්නේ මේ පස් පරීක්ෂා කිරීමේ කාර්යය පර්යේෂණාගාරයේ ත්‍රී කරන වෙනුවට ගොවි මහත්තුරුන් ගාවට ගිහිල්ලා ඔවුන්ගේ ඉඩමේදී ඔවුන්ගේ කුඹුරේදී එහෙම නැත්නම් ඔවුන්ගේ වගා ශාස්ත්‍රයේදී මේ පරීක්ෂා කිරීම කළා අවශ්‍ය කරන පොහොර නිර්දේශය ලබා දීම තමයි මේ වැඩසටහනේ මූලික අරමුණ වෙන්නේ. එතකොට මේ මගින් ගොවි මහත්තයෙකුට හැමතිස්සෙම දැනගන්න පුළුවන් තමන්ගේ වගාවේ යන අතරේ තමන්ගේ වගාවේ කරගෙන යන අතරේ වෙනස් වෙන පසේ තත්ත්වය වුණත් මේ මගින් දැනගන්න පුළුවන්. ගොවි මහතුන්ට සහ ශාස්ත්‍ර නිලධාරීන්ට පහසුවෙන් භාවිත කළ හැකි ජංගම දුරකථනවලට භාගත හැකි මෙවලමක් නොයසේනම් ඇප් එකක් සකස් කිරීමට අපට හැකිවීමත් අප ලැබූ ජයග්‍රහණයක්. මෙමකින් ඉතා පහසුවෙන් ඉහත විශ්ලේෂණයට අදාළ තොරතුරු ලබා ගැනීමත් විශ්ලේෂණයෙන් අනතුරුව එම ප්‍රතිඵල භාවිතා කොට පොහොර නිර්දේශයක් ලබා ගැනීමටත් හැකියාව තිබෙනවා. සොයිල් කිට් එක ආධාරයෙන් සෑම්පල් එකක් ගත්තට පස්සේ ඒ සෑම්පලට අදාළව තමන්ගේ වගාවට දාන්න පොහොර ප්‍රමාණය ගණනය කරගන්න එක ලොකු ප්‍රශ්නයක්. ඉතින් මං හදුව මේ සොයිල් ඩොක් ටැප් එකෙන් පුළුවන් තමන් සොයිල් කිට් එක ආධාරයෙන් පස් සෑම්පලයක් ගත්තට පස්සේ ඒ සෑම්පලට අදාළව තමන්ගේ වගාවට දාන්න ඕනේ පොහොර ප්‍රමාණය හරියටම දැනගන්න. මෙම පස් විශ්ලේෂණයේහි ශාක විශ්ලේෂණ කට්ටල මගින් පොහොර භාවිතයේ විධිමත් කිරීමට පහසු වෙනවා පමණක් නොවේ. ගොවි මහතුන්ට පවා තමන්ගේ ගොවිපලේ පස් සහ ශාක විශ්ලේෂණය කර අත්‍යවශ්‍ය පොහොර පමණක් පහසුවෙන් පාවිච්චි කළ හැකි වෙනු ඇති. මේ සඳහා ඉතා සුළු මුදලක් පමණක් වැයවීමත් තවත් වැදගත් කරුණක්. මෙහි අවසාන ප්‍රතිඵල ලෙස ගොවි මහතුන්ට අඩු වියදමකින් වැඩි අස්වැන්නක් ලබා ගත හැකි වෙනු ඇති. පළතුරු තාක්ෂණික ප්‍රදර්ශනය රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ පළතුරු ප්‍රවර්ධනය සඳහා වූ තාක්ෂණික ප්‍රදර්ශන කුටි 2018 ජූලි මාස 7 වනදා සිට 9 වනදා දක්වා පෙරවරු 8 සිට පසරු 5 දක්වා පොරණ කණන්විල පළතුරු පරීක්ෂණ හා සංවර්ධන ආයතන පරිශ්‍රයේදී ඔබ සැමට ආරාධනා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ පණිවිඩයක්.